දැන් අපි කවුරුත් දන්නවා මේ වෙලාවේ අපිට පරිසර වේදින් හිටිය ගත්තොත් අපිට මැදිහත් වෙන්න බැරි විදිහේ විශාල සිද්ධි ගණනාවක් එහෙම නැත්නම් පරිසර සංහාර ප්‍රමාණයක් රටේ සිද්ධ වෙමින් පවතිනවා. එදිනෙදා හැමදාම අලුත් භූමියක් විනාශයකට ලක් වෙමින් තමයි පවතින්නේ. හැබැයි අපි දන්නවා හිටපු පාලකයෝ වගේම ඉන්න පාලකයෝ බලය ගත්ත පාලකයෝ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඉතා වැඩි ඉඩක් ඒ වගේම ඉතා ආකර්ෂණීය පොරොන්දු මත රාශියක් විශේෂයෙන් අපි උදාහරණයක් ගත්තොත් දැන් ගොඩබ්බේ රාජපක්ෂ මහත්මයා තමන්ගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේදී එතුමා තමන්ගේ මැතිවරණ කැම්පේන් එක පටන් ගත්තේ පළ ඉඳලා ඒ වගේම තිරසාර පරිසර ප්‍රතිපත්තියක් කියන කාරණාවට අදාළව ගත්තොත් දැන් මේ මොහොතේ මූහුණ දෙන අලිමිනිස් ගැටලුව ඉඳලා විශාල පරිසර ප්‍රශ්න ගණනාවකට උත්තර හොයනවා කියලා තමයි බලය ගත්තේ. ඉතින් අපි කවුරුත් දන්නවා ලංකාවේ මිනිස්සු ඡන්දෙ දෙද්දී මේ කිසිම ප්‍රතිපත්තියක් කියවලා බලලා ඡන්දෙ දෙන පුරුද්දක් සාක්ෂරතාවයක් ලංකාවේ මිනිසුන්ට නැහැ. ඇත්තටම මැතිවරණ මානසිකත්වය එහෙම නැත්නම් මැතිවරණදී මත වෙන්නේ ඇත්තටම යම් කිසියම් වූ බලයක් සහිත අපික මේක මාධ්‍යයක් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් කිසියම් මතවාදයක් හසුරුවන තැනක් වෙන්න පුළුවන් එහෙම තැනකින් හදන මතයක් තමයි ලංකාවේ මැතිවරණ ප්‍රතිඵල හැටියට ඉදිරියේ මේ අපිට මැතිවරණ ප්‍රතිඵල ලෙස දක්න ලැබෙන්නේ. ඉතින් පහුගිය ලැබුණයි කියන තුනෙන් දෙකේ බලයත් එහෙම බලයක් හැටියට තමයි අපිට දැන් හොඳටම තවදුරටත් තහවුරු වෙනවා මේ මොහොතේ. ඉතින් මේ தත්ත්වය ඇතුලේ අපි දකින්නේ මේ පරිසර විනාශය ඇතුලේ අපි දකින කාරණාව තමයි ප්‍රතිපත්තිමය වෙනසක්. ඒක කියන්නේ කොලකෑලි වල ලියු පමණින් එහෙම නැත්නම් කොලකෑලි ඉදිරිපත් කළ පමණින් රටක පරිසර ප්‍රතිපත්තිය ගොඩනගන්න හැකියාව හම්බ වෙන්නේ නැහැ. මෙතෙක් මේ රට අනුගමනය කරපු මේ සියල්ල මිල කරන අපි කවුරුත් දන්නවා මිනිසුන්ගේ මූලික අවශ්‍යතා බවට පත් වුණු අධ්‍යාපනය වෙන්න පුළුවන් අද අධ්‍යාපන විලඳ භාණ්ඩයක් බවට පත් වෙලා තිනවා. සෞඛ්‍ය වෙන්න පුළුවන් සෞඛ්‍ය විලඳ භාණ්ඩයක් බවට පත් කරලා තිබෙනවා. ඒ වගේම ඊට එරෙහිව විලඳ භාණ්ඩයක් කරන්න එපායි කියන අරගලයක් සමාජය ඇතුලේ ගොඩනැගෙමින් පවතිනවා. ඒ වගේම මේ ප්‍රශ්නේ මූලික පදනම හැටියට අපි දකින දේ තමයි පරිසරයත් මේ සමාජ ක්‍රමය ඇතුලේ විලඳ භාණ්ඩයක් වෙලා තිබෙනවා. ඒ නිසා මුදල් තිබෙන එහෙම නැත්නම් ප්‍රාග්ධනය හිමි පන්තිය පුද්ගලයෝ තමන්ගේ ප්‍රාග්ධනය ඉතා වේගෙන් ව්‍යාප්ත කරමින් ඉන්නවා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන්. ජාත්‍යන්තර එහෙම නැත්නම් බහුජාතික සමාගම්වල ප්‍රාග්ධනයට මේ භූමිය තෝතැන්නක් වෙමින් පවතිනවා. ඒකට උදාහරණ තමයි අර සජීව සහෝදරයත් කිව්වේ බහුජාතික සමාගම් වලට මහා පරිමාණින් ඉඩම් අක්කර දහස් ගණනින් දෙමින් පවතිනවා කියන කාරණා. ඒ වගේම රටේ සම්පත දෙමින් පවතිනවා කියන කාරණාව. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට මේ මොහොතේ මේ පරිසරයේ ප්‍රශ්නේ හම්බ වෙන්නේ. ඒ නිසා අවසානයේ කියන්න ඕන දේ අපි මුලින්ම කියනවා නම් මේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්නේ පරිසරය ගැනත් ජන ජීවිතය ගැනත් මිනිසා ගැනත් සතාසු විපාව ගැනත් ජෛව ප්‍රජාව ගැන හිතන පරිසර ප්‍රතිපත්තියක් ගොඩනැගෙන එක තමයි අපි හිතන උත්තරේ තිබෙන්නේ. ඉතින් ඒක අපි එක්කෙනෙකුට දෙන්නෙකුට කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ පරිසර හිතකාමී මිනිස්සුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් සතාසු විපාවගේ මූලික අයිතිවාසිකම පවා ආරක්ෂා වෙන පරිසර ප්‍රතිපත්තියක් රට තුළ නිර්මාණය කරන්න නම් ඒ සඳහා පරිසරවේදීන් වගේම පරිසරයට ආදරය කරන අය වගේම මාධ්‍ය ආයතන වගේම මාධ්‍යවේදීන් වගේම කලාකරුවෝ වගේම සියලු දෙනාටම ආගමික නායකයන්ට වගේ සියලු දෙනාටම ලොකු කාර්යභාරයක් කරන්න සිද්ධ වෙනවා. මොකද මෑත කාලීනව අපි මැදිහත් වෙන අරගලවදී අපිට මේ අත්දැකීම හොඳටම තිබෙනවා. දැන් අපි මේ මොහොතේ මැදිහත් වෙමින් ඉන්න අරගලයක් තමයි රූමස්ස ලැබේ භූමිය හරහා අති සංවේදී පාරිසරික කලාපයක් කරහා ඉතා විශාල කාපට් පාරක් හදන්න යන එක.
ඒකට ප්‍රධාන ප්‍රස්තුතය වුණේ ලංකාවේ ප්‍රධානම සහල් මාපියාව හිමි ව්‍යාපාරිකයා. මේ නම ගොඩක් මාධ්‍ය ආයතන ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ඩග්ලි සිරිසේන මහත්තයා. එයා අරලිය නමින් හොටෙල් ව්‍යාපෘතියක් 2017 ගාල්ල උණුවටුනේ ප්‍රදේශයේ ආරම්භ කරනවා. මීට පෙර පොළොන්නරුවේ අරලිය නැමැති හොටලයක් හැදුවා. ඒකත් පරිසර වාර්තා මුකුත් නැතුව පාරිසරික විනාශය සිද්ධ කරමින් කරේ. ඒ වගේම නුවරඑළියේ මේ නමින්ම හොටලයක් විවෘත කරා. ග්‍රෙගරි වැව හිස් කරලා තමයි අරලිය හොටලේ විවෘත කිරීම උත්සවය කරේ. රූමස්සලත් ඒ විදිහටම එහෙම නැත්නම් උණුවටුනේත් ඒ විදිහටම තමයි මේ හොටලේ ඉදි කරේ. අපිට ගොඩක් කරුණු කියන්න පුළුවන්. ඉතා කෙටියෙම කියනවා නම් නීති විරෝධී ආකාරයට අවසර ගන්න ඕන ආයතන වලින් අවසර අරගෙන තමයි අරලිය හොටලේ හැදුවේ. එතකොට මේක පහුගිය 20 වෙනිදා විවෘත කරා. ඒ විවෘත කිරීමේ ඡායාරූපය අපි දැක්ක මාධ්‍ය පළ වෙනෝ. ඒ රූපෙ දිහා බැලුවා නම් ලංකාවේ පරිසර ප්‍රශ්නය, ලංකාවේ පරිසර අරගලය කොතනද තියෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ලංකාවේ දේශපාලනයේ වගකීම යුතු මේ හෝටලේ නිර්මාණය කිරීම නදාලා වගකීම යුතු සියලු දේශපාලන නායකත්වය ඒ හෝටලේ විවෘත කරන පින්තූරේ ඉන්නවා. සරලව කියනවා නම් හෝටලේ නීති විරෝධී හෝටලේ හැදෙන්නේ එවකට ජනාධිපතිවරයා හිටපු පරිසර ඇමතිවරයා හිටපු ඩග්ලි සිරිසේන මහත්මයාගේ සහෝදරයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ උදව්වේ. හැබැයි මෛත්‍රී පාල සිරිසේනට බරපතල දේශපාලන විවේචනයක් හදලා බලයට ආපු, එහෙම නැත්නම් පරිසරේ රකින්නවා කියලා බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාලන සමයේ ගෝඨාභය රාජපක්ෂගේ ආශිර්වාදයෙන් හෝටලේ විවෘත වෙනවා. ඩග්ලි සිරිසේන මහත්තයා, මේ කවුද, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ උදව්වෙන් හදපු හෝටලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සහයෙන් විවෘත වුණා. ඒක තමයි වුණේ. මං හිතන්නේ මේක අපි මීට වඩා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. එතන වෙච්ච දේ. ඉතින් ලංකාවේ පරිසර නීති අපි දන්නවා. පරිසර අමාත්‍යාංශය හැදෙන්නත් කලින් තමයි ලංකාවේ මූලික පරිසර නීතිය බවට පත් වෙන ජාතික පාරිසරික පනත කියන එක නිර්මාණය වෙන්නේ. ඉතින් ජාතික පාරිසරික පනත තමයි ලංකාවේ මූලික පාරිසර නීතියක් බවට පත්වන්නේ. ඉතින් ඒක මේ තිබෙන හැම පරිසර සංහාරයකදීම උල්ලංඝනයට ලක් වෙනවා. ওই හෝටලයට අදාළව කාරණා විදිහත් එහෙම. ඒ වගේම තමයි දැන් රූමස්සල සම්බන්ධයෙන් තියෙන කතාව. දැන් අපි කවුරුත් දන්නවා රූමස්සල කියලා කියන්නේ අබේ භූමිය. හැබැයි අර සජීව සහෝදර කියපු විදිහටම අබේ භූමියට අදාළ කරන භූමිය නිශ්චිතව වෙන් කළා තිබුණට අවශේෂ වනාන්තර කියන එකක් රූමස්සල තිබෙනවා. ඒ අවශේෂ වනාන්තරයේ ඇත්තටම පෝෂණය ලැබනවා, ආරක්ෂාව ලැබනවා අර රූමස්සල අබේ භූමිය සඳහා. ඒ අබේ භූමිය සීමාවේ ඉඳලා තමයි අවශේ෷ වනාන්තරය හරහා තමයි මේ පාර ඉදි කරන්න යන්නේ. ගමට පාරක් නෙමෙයි. අපි කවුරුත් දන්නවා අර එක්තරා සීමා සහිත තමන්ගේ දේශපාලන හෙන්චයියම් ප්‍රමාණයක් පාවිච්චි කරලා કૃතිම මතයක් හදනවා ගමට පාරක් අවශ්‍යයි කියලා. ගින්නිල්ලලා ව්‍යාපෘතියට අදාළව කරන පාර නෙළුවේ ඉඳලා ළඟගම හැදීමට අදාළව මතයක් නිර්මාණය කරා වගේම අද රූමස්සලටත් මතයක් හදනවා රූමස්සල ගමට පාරක් ඕන කියලා. ඒ සඳහා තමන්ගේ දේශපාලන හිතවතුන් ප්‍රමාණයක් යොදවනවා. හැබැයි රූමස්සල ගමට අවශ්‍ය කරන සියලු පහසුකම් මන්මාවක් තිබෙනවා. අපේ මේ විරෝධය තිබෙන්නේ රූමස්සල ගමට පාර හදන එකට නෙමෙයි, අති සංවේදී පාරිසරික කලාපයක් වන මීටර 200ක සීමාව. ඒ කියන්නේ ගලේ හේන පීල්හන්දියේ සිට යද්දෙහි මුල්ල පාර යාකරන මීටර 200ක් සීමාවක් හදනවා. ඒ සීමාවේ දැනට පාරක් නැහැ. අපරාධවර ප්‍රාදේශීය සභාවේට අයිති මන්මාවත් ගැසට් කිරීම ඇතුලේ එවැනි පාරක් නැහැ. එවැනි ඉඩක් නැහැ. කාලාන්තරයක් තිස්සේ මිනිස්සු පාවිතා කරපු අඩිබාරක් තිබෙනවා. මේ අඩිබාර තමයි මහා මාර්ගය බවට පත් කරන්න යන්නේ. එතකොට මේකේ අවශ්‍යතාවය තිබෙන්නේ මේ පාර අවශ්‍ය වෙන කාටවත් නෙමෙයි, අර ඊයේ පෙරේද විවෘත කරපු ඒ 5 ස්ටාර් එහෙම නැත්නම් ඒ තරුපන්තියේ හෝටලේට විශාල ප්‍රශ්නයක්, ඒ මාවත් සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙන ගැටලුවක් තිබෙනවා.
ඉතින් ඒ පහසුකම දෙන්න ඕන. ඒ පහසුකම දෙන්න බැඳී ඉන්නවා එයත් එක්ක ඉන්න ගෝලියෝ කීප දෙනෙක්. එහෙම නැත්නම් දේශපාලන යාන්ත්‍රණය නිසා තමයි මේකට මේ හයිය හම්බ වෙන්නේ. ඒ හින්දා ඩග්ලි සිරිසේන මහත්තයා මෙතෙක් කල් තිබුණේ හාල් මාපියා විතරයි. දැන් හොටෙල් මාපියාකුත් ආරම්භ කරලා තිබින්න අපි කවුරුත් දන්නා මහා පරිමාණ හොටෙල් ව්‍යාපාරය ඇතුලේ සුළු පරිමාණ හොටෙල් ව්‍යාපාරිකයට විශාල තර්ජනයක් අනිවාර්යයෙන්ම එල්ල වෙනවා. ඒ විතරක් නෙමෙයි පරිසරය විනාශ වෙනවා වගේම අපි කවුරුත් දන්නා ලංකාවේ දින ජෛව විවිධත්වය එහෙම නැත්නම් ජීවීන් විශාල ප්‍රමාණයක්ම ඉන්න කොරල් පරය තිබෙන්නේ බොනවිස්ට්‍රා කොරල් පරය මේ අබේ භූමිය මුල් කරගෙන මේ අබේ භූමිය හරහා තමයි ගලා යන ලංකාවේ මුහුද ආශ්‍රිතව අපිට හම්බ වෙන එකම මිරිදිය දිය ඇල්ල තියෙන්නේ ඖෂධ දිය ඇල්ලක් ලෙස හඳුන්වන ඒ දිය ඇල්ල තියෙන්නේ. ඉතින් ඒ පරිසර පද්ධතිය සම්පූර්ණ විනාශ වෙනවා. ඒ වුණාට පස්සේ ඒක අනිවාර්යයෙන්ම සත්ව අභිජනන මධ්‍යස්ථානයක් බවට පත් වෙන රූමස්සල එහෙම නැත්නම් උණු වටුන විරලේ ඉන්න දීවරයට මේක බලපාන. ඒ වගේ සමාජ ආර්ථික ප්‍රශ්න ගණනාවක්ම මේ ප්‍රශ්නෙත් එක්ක එනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නත් එක්ක පොරබදන පරිසර සංවිධාන හැටියට අපිට පැහැදිලි වෙන දේ තමයි මේ එන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පුද්ගල කැමැත්ත නෙමෙයි, මේ ඩග්ලි සිරිසේන මහත්තයාගේ පුද්ගල කැමැත්ත නෙමෙයි, මේ පවතින සමාජ ආර්ථික ව්‍යුහය තමයි, දේහය තමයි. එහෙම නැත්නම් මේ සියල්ල මිල කරන්න පුළුවන් මේ යාන්ත්‍රණය තමයි මේ පරිසර පද්ධතියත් මේ මොහොතේ ගිලගෙන ඉන්නේ. ඉතින් ගින්නිල් වෙලා ප්‍රශ්නට අදාළව ගත්තත් මේ කාරණාව එලෙසම තමයි සජීව සහෝදර මතු කරපු විදියටම එතන තිබෙන්නේ හරි පැහැදිලිවම මේ මොහොත වන විටත් අපි විමසුවාට පස්සේ වුන් කියන දේ තමයි ගින්නිල් වෙලා ව්‍යාපෘති ආරම්භ කරන්න බැරි වෙලා තිබෙන්නේ මහජන විරෝධී නිසා කියන එක නතර වෙලා තින්නේ. ඒ විතරක් නේ මං ඉතා අවධාරණය ලක් කරන කාරණාවක් තිබෙන. ඒ තමයි ගින්නිල්ලලා ව්‍යාපෘතිය සඳහා අපි ගත්තොත් දැන් අපිට මේ චමල් රාජපක්ෂ මහත්තයාගේ මුවින් මේක අහන්න ලැබුණට මේක අර 2018 2050 ජාතික භෞතික සැලැස්මේ කොටසක් මේ හම්බන්තොට මහනගර නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් මේක. ඉතින් ඒතර මේක බලයේ හිටියේ යහපාලන රජයේද දැන් බලයේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂද කියන එක අදාළ නැහැ. අනිවාර්යයෙන්ම මොවුන් මේ යන ආර්ථික පීලෙණයි යන්නේ, මේ සංවර්ධන සැලැස්මනයි යන්නේ, මේ ව්‍යාපෘති කරන්න ඕන. ඉතින් ඒ නිසා 2014 9 මාසේ 30 තමයි මේකට මුලින්ම කැබිනට් අනුමැතිය ගන්න ගින්නිල් වෙලා ව්‍යාපෘතියට. ඊට 2014 අවුරුද්දේ අවසානයේම ඩොලර් මිලියන 996ක් මේ සඳහා වැය කරනවා. අයවැය මේ සඳහා ඩොලර් මිලියන 996ක් වැය කරනවා. හැබැයි අපි කවුරුත් දන්නවා 2014 දෙසැම්බර් අවසන් වෙනකොට 2015 ජනවාරි වෙනකොට ආණ්ඩු පෙරලියක් සිද්ධ වෙනවා. අර ඩොලර් මිලියන 996ට වෙච්ච දෙයක් නැහැ. ඊට පස්සේ 2017 නැවත යහපාලන රජයෙන් මේක ඩොලර් රුපියල් මිලියන 67ක් වෙන් කරනවා. නැවත ව්‍යාපෘති කටයුතු ආරම්භ කරන්න කියලා. ඔබට මතක නම් ඒත් එක්කම සමාජ ලොහු කතිකාවන් නිර්මාණය වෙනවා. ජනාධිපතිරය එවකට මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා මේ ජනාධිපතිවරයා ඔහු කියනවා ගින් නිල්ලලා ව්‍යාපෘති ආරම්භ කරන්න බැරි රජයේ ඇමතිවරු දෙදෙනෙක් මේ සඳහා මේ කප්පම් ඉල්ලනවා කියලා. රුපියල් ඩොලර් 30ක්, ඒ කියන්නේ ඩොලර් 30ක කප්පමක් ඉල්ලුවා කියලා තමයි, ඩොලර් මිලියන 30ක කප්පමක් ඉල්ලුවා කියලා තමයි සමාජ කතාවක් නිර්මාණය වුණේ. එතකොට මහින්ද අමරවීර ඇමතිවරයා, එන්න දැන් පරිසර ඇමතිවරයා, ඔහු එක මොහොතකදී මාධ්‍යයට තහවුරු කළා කියනවා මම හෙලිදරව් කරනවා මේ කවුද මේ වංචාව කරේ කියන එක. මෙතන මේ ඩොලර් බිලියන 30 ඉල්ලුවේ කවුද කියන එක. හැබැයි ඔහු තමයි දැන් පරිසර ඇමතිවරයා. ඒ නිසා රජයට තිබෙනවා අර ඩොලර් බිලියන 996යි ඩොලර් මිලියන 96යි එහෙම නැත්නම් අර කැබිනට් එකේ ඇමතිවරු දෙදෙනෙක් වංචා මේ ඉල්ලපු තමන්ගේ මුදල කොමිස් එකයි ඒ සම්බන්ධයෙන් හෙළිදරව්වක් ඉස්සෙල්ල කළ යුතුව පවතිනවා මේ ව්‍යාපෘතිය පටන් ගන්න කලින්. අපි කවුරුත් දන්නවා මේක රටට කිව්වේ එහෙම නැත්නම් නෙළුවෙන් පල්ලෙහාට ජනතාවට කිව්වේ ගංවතුර වළක්වන ව්‍යාපෘතියක් කියලා.
ඒගොල්ලෝගේ ව්‍යාපෘති වාර්තාවලවකත් කොහෙවකත් දැන් ඒව අලුත් ව්‍යාපෘති වාර්තාවල ඒව සඳහන් වෙන්නේ නැහැ. අර සැලැස්මවල තුනක් ඉදිරිපත් කරා කියලා කිව්වේ ඒ සැලැස්මවල මුල් සැලැස්මවල තිබුණා මේවා කොහොමද ගම් වතුර පාලනය කරන්නේ කියලා. නමුත් අලුත් සැලැස්මවල ඒවා කිසිවක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒකින්ද හරි පැහැදිලිව මේක නිශ්චිතවම උපක්‍රමශීලීව මේ කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අර කියන විදිහටම අක්කර 15000 ගන්න චීනට එහෙම නැත්තම් දැනට අනුනම බදු යටතේ වරාය අත්පත් කරගෙන ඉන්න ඒ චීන සමාගම් වලට වතුර දෙන්න තමයි මේ ව්‍යාපෘතිය සිද්ධ කරන්න කියන මේ හරහා විශාල මානව ප්‍රජාවග්ගේ ජන ජීවිතයට විශාල බලපෑමක් තර්ජනයක් මේක ඇතුලේ සිද්ධ වෙනවා මිනිසුන්ට විතරක් නෙමෙයි ජෛව ප්‍රජාවග ඉඳලා විශාල තර්ජනයක් ලක් වෙනවා ඒක දහස් ගණනාවකගේ ජීවිත වලට මාතර සහ ගාලගෙන දිස්ත්‍රික්ක දෙකේ මිනිසුන්ට මේ සඳහා මුහුණ පාන්න සිද්ධ වෙනවා කිසි ලෙසකින් වක්වත් මේක හම්බන්තොට ගොවියාගේ ප්‍රශ්නෙට උත්තරය හොයන එකක් නෙවෙයි මම කියන්නේ හම්බන්තොට ගොවියාගේ ප්‍රශ්නෙට නම් උත්තර හොයන්නේ රජයට පුළුවන් අර වල් සපුගල මිනිස්සු දැන් මාස දෙකකට වඩා වැඩි ගාණක් උපවාස කරනවා ඒ ප්‍රශ්නෙට උත්තරය දෙන්න පුළුවන් ඒ උත්තරය දෙන්න තියෙන චමල් රාජපක්ෂ තමයි දැන් මේ වෙනත් පරිසර පද්ධතියක්ම විනාශ කරන ලෝක උරුමයක් විනාශ කිරීමට අදාළ කරන මැදිහත් වීම සිද්ධ කරන්නේ සිංහ රාජයේ කරත් නැතත් මාදුගැට මේක කරත් කොටපොල මේක මේ ජලාශය හැදුවත් එහෙම නැත්නම් අම්පනාගල මේ ජලාශය හැදුවත් මේ ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම උමා ඔය වගේම විශාල නස්පත්තියක් ගෙන දෙන ජන ජීවිතයට විශාල හානියක් ගෙන ව්‍යාපෘතියක් බවට මේක අනිවාර්යෙන් පත් වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේක මේ බව අපි සඳහන් කරමින් අපි මුලින් තේරුම් ගත යුතුව පවතිනවා මෙතන තියෙන ප්‍රශ්නේ. අපිට යම් කිසි ප්‍රශ්නයක් තියෙන බව තේරුම් ගැනීමත් ඒ ප්‍රශ්නේ ස්වභාවය තේරුම් ගැනීමත් ඒ වගේම ඒ ප්‍රශ්නේ අපි පෞද්ගලික මුහුණ පාන ප්‍රශ්නයක් නොවේ ඒක පොදු ප්‍රශ්නයක් කියලා තේරුම් ගැනීමත් ඒ පොදු ප්‍රශ්න මේ පවතින සමාජ ආර්ථිකයේ ප්‍රශ්නයක් ගැටලුවක් කියලා තේරුම් ගැනීමත් ඒ ප්‍රශ්නෙට උත්තරේ තිබෙන්නේ පරිසරයේ රකින්න මිනිසුන්ගේ අයිතීන් රකින්න පරිසරය ලෙස අපිට බාර ගන්න පුළුවන් සමාජ ප්‍රතිපත්තියක් කියන කාරණාව තේරුම් ගැනීමත් මම හිතන්නේ වඩා වැදගත් වෙනවා. ඒ කාරණාව මම මේ මොහොතේදී වඩා වැඩියෙන් අවධාරණය කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම සුදුයි. Life Traveler Reader's Digest වර්ගයේ YouTube නාලිකාව